பிரியாந்த செலவி ரத்ன சபையின் கிரிராஜ் கௌசல்ய வேதிக்காக ஒபட பாறை. ஆஸ்திரேலியாவில் இருக்கிற கடை அனைக மேவில் அத்திரண்டு கடை அணி மாவ கடையாவும் வைக்கணே டே கடையாவும் போகாதே தாமனே அனுப்பித்தனி ஆயினோ 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 ஆனே அம்மே தென் 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 ஹவ் 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 மே முகதே கொமி முகதே கா மாமா இனக்கட மணிக்கு ஹவ் ஹவ் கால கண்ட பையின் கடையேறியோரு வரதிலான ஆஸ்திரேலியா மனோது கலேகி ஆஸ்திரேலியா நந்தமனால பீனசி ஓ ஐசி மாத்த தக்க தக்க தன அபிடட் கான ஹரி 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 ஏகை வாங்க தன் கெசல் கிட்டி தேக கேனாவது கேனாவா கேனாவா கெசல் கிட்டி தேக கன்னோ இக் பண்ண கடைய ஆவல உண்ட கடைய ஆனவனே அபிட வென வேடக் நே மீ கெசல் கிடியத் மீ ஏ கெனே எக கெனே எக கெனே எக மங்க இது பேங்கே எக்க கீல மொகக் கரி பேங்கே கோ ஏ மெத்தர பொடி ஐயா கோ தன் ஓய நவேன மம கெசல் கிட்டி தேக நீத கேன கி தேக கேன கி கொல்லோருவா உத்தர மகளங்க இன்னும் ஹாவ் பாஸ்தினி
වල්හවද රටහව යකෝ දැන් හාවන්ගේ වර්ග වැඩන්නේ මෙතන සංඛ්‍යාවනේ වැදගත් වෙන්නේ ගණිතේ පාඩමන්නේ මගලඟ ඉන්නවා හාව පස් දෙනෙක් කන්දිග මම දැන් කිව්වනේ වර්ග වැඩක් නැහැ කියලා සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ හාව පස් දෙනයි වලිගේ තියෙන වලිගේ තියෙනවා තමයි කොහොම බලන්න මොකද්ද බලන්නේ ඒ වලිගේ තියෙනවා කියපින්ද මම මගේ නෙමෙයි මං හාවගේ මං කිව්වේ හාවගේ ඒක හරි දැන් මගලඟ ඉන්න ඔක්කොම හාව පස් දෙනෙක් හරි මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා ඇයි මට දෙන්නේ පස් දෙනෙක් හදන්න අමාරුද කණ්ඩ දෙන්න බැරි නම් මොකටද පාක් ගත්තේ Tamanta කණ්ඩ දෙන්න පුළුවන් ගානක් ගන්න බෑ අයියකෝ අනුන්ගේ හාව අපි අරගෙන අපිට හදන්න අපි පිස්සුද අපිට මේ දෙන්න නෙමෙයි යකෝ අහන්නේ මම මේ ගණිතේ පාඩම අද මේ පාන් කැල්ලක් කාගන්න බොම අමාරුවට මේ මොයා හාව අනුන්ගේ හාවන්ට කණ්ඩ දෙන්න යකෝ කොල්ලෝ මේක ගණිතේ පාඩම මට බයින්නේ ආ ගණිතේ නේ ගණිතේ ඒක මේ මම දෙන්න හදනව නෙමෙයි දැන් ආව පස් දෙනෙක් ඉන්නව හරියට හදන්න ඕනේ මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික මේල මෑන දෙනවා. හරි. දැන් පුතා ළඟ හාව කීයද? මං ගාව ඔන්න කෙලිය. ඇයි? පස් දෙනයි. වැරදි. ආය ආගෙන. මගේ ළඟ ඔක්කොම හාව පහයි හිටියේ. මං දෙන්නේ තියාගත්තා. ඉතුරු ටික පුතාට දුන්නා. දැන් පුතා ළඟ හාව කී. පස් දෙනයි. වැරදි බං වැරදි. නම් මේ ඇඟිලි ටික බලා ගන්නෝ. දැන් නිකන් හිතන්න මේ ඇඟිලි පහ හාව පහක් කියලා. මේ ඇඟිලි පහ හාව පහ. හාව පහක් කියලා හිතන්න. මේ මුන්ද දාලා ඉන්නේ බැලු පහවෙද? කියන්න බෑනේ ඕක පවුලත් එක්ක આવොත් එහෙම ඔය පවුලටත් මං කන්න දෙන්න බෑ උඹ ළමයි ඉන්නවද දැන් මේ මගේ ඇඟිල්ල මේ මුද්ද දාලා තියෙන හාව බඳලා හින්දා නෙමෙයි මං බඳලා හින්දා ආ හරකේ ඈ මොකද්ද මො කිව්වේ නෑ හරක බඳලා යාවේ කි මේ එන්නපාව වට අම්මපා දැන් හැදෙනේ උන් පේනවනේ මු වැඩි හිටියන්ට කතා කරන්නවත් නැහැ වයසේ හැටියට කතා කරපළ වැඩි හිටියන්ට කතා කරනවා තියා ගරු කරනවා තියා වැඩි හිටියා කියන එකේ තේරුමවත් මුන් දන්නේ නැහැ මන් දන්නවා වැඩි හිටියා කියන තේරුම මන් දන්නවා තේරුම දන්නවා ඕස්ට්‍රේලියාවේ වැඩි හිටියෝ අස්වැය කළා මං ආයේ මම දන්නේ නැහැ තේරුම දන්නවා වැඩි හිටියා කියපම් බලන්න මොකක් තේරුම කියලා තේරුම වැඩි හිටියා තේරුම අන්න කෙලිය ඈ වැඩි හිටියා නේ වැඩි හිටියා කියන එක තේරුම ආ වැඩි හිටියා ඔව් ඉතින් ඒක තමයි මං අහන්නේ තේරුම මොකද්ද කියලා වැඩි හිටියා කියන්නේ හිටියා වැඩි කියන්නේ දැන් ඉතින් යන්න කාලේ හරි තුූ විතර මු කියන මූතල කතා ඔළුවේ කොණ්ඩෙන් නේද තව මොකටද හරි දැන් බඩු ඒකට මේ පේරන්නේ ආව් ඇංගර් තෙල් ගාලා හදාගන්න මේක අහපන් දැන් ගණිතේ පාඩම හරියට කියනවා ආව පස් දෙනෙක් හිටියා ඔන්න මං දෙන්නේ තියාගත්තා ඉතුරු ටික මේ ළමයට දුන්නා දැන් ඔය ළමයා ළඟ හාව කීයද පහයි වෙන්නේ කොහොමද බං මෙතන ඇඟිලි තුනයි නේ ඇඟිලි තුන වුණාට හාව පහයි මං ළඟ ඒ කොහොමද ඒ කියන්නේ සර් දෙන තුනයි ඔව් එයි අපේ ගෙදර තව දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නයි පහයි අයියකෝ අපේ ගෙදර ඉන්න හාව ගන්න මං දන්නේ නැහැ මං හාව ඇති කරනවා නැත්නම් හාව ඇති කරනවනේ එහෙනම් හරියන්නේ අපි එහෙනම් වෙන සත්තු මොන හරි ගමු මොකද ගන්න බල්ලෝ ගමු බල්ලෝ බෑ අපේ ගෙදර ඉන්නවා තව යුන් ඉන්නවා ඈ කොටයි මම ඉපදිච්ච වෙලාවෙත් මේ මගේ වෙලා බලනකොට කිව්වලු කොටයි කියලා
මේ වටේ පිටේ කෙල්ලෝ ටික පරිස්සම් කරගන්න කිව්වා. එහෙමද? කොටයි කිය. නෑ නෑ එහෙම නෙමෙයි මම කිව්වේ. මේ මේ උසමාදි කියලා කිව්වේ. උසමාදි. උසමාදි. උසමාදි කියන්නේ මුදෙන් කොල්ලා ඉන්න බෑ තාත්තා විදියට. ආ තාත්තත් කොටයිද ඔය නම? තාත්තා කොටයි. නැත්තම් හිතයි අල්ලපු ගෙදර පීටර් ගේ ළමෙක් කියලා මං. ඒ කියන්නේ පීටර් අයියා උසයි. පීටර් අයියා උසයි. ආ පීටර් අයියා උසයි. එතකොට පීටර් ගේ ළමයි? ළමයි කොටයි. පීටර් ගේ ළමයි කොටයි. එහෙම වෙන්න බෑ. වෙන්න බැරි මොකද වෙලාද? ඒක පීටර් අයියා ඉතින් උසමිනියෙන් නම් ළමයි උසට ඉන්නේ බෑ. ළමයි නෑ ළමයි කොටයි. පොඩි ළමයි ඉන්න පීටර්ට. එහෙම ඉන්න විදියක් නැහැ නේ පොඩි ළමයි ඉන්න බෑනේ අවුරුදු 20ක් පීටර් හිරේ හිටියන. හිරේ හිරේ නේ පීටර්ගේ පවුලට පොඩි ළමයි ඉන්නවා. එහෙම ඉන්න බෑ බං කොහොමද පොඩි ළමයි ඉන්නේ පීටරේ අවුරුදු 20ක් හිරේනේ. ඉතින් පීටර් ඇහිලා ගියාට අපේ තාත්තා ඉන්නේ නෑනේ. අයියකෝ. ආ. ඒකනේ මං කියන්නේ. හරි හරි හරි. එහෙමනම් දැන් අපි මේ සෞඛ්‍ය ගැන මම මේ පොඩක් අහන්න ඕනේ කිව්වනේ. දැන් ළමයි මේ මේව පොඩක් හොඳට කල්පනා කරන්න හිස්තම් පුරවන්න තියෙනවා. අපෝ සිම්පල්. පුරවන්න පුළුවන්නේ මම මේ කියන ඒවාට හරියට හිස්තම් පුරවන්න ඕනේ. හරි. දැන් කෑමට පෙර බලන්න ඕනේ කෑම තියෙනවද කියලා. පොඩ හිතහංගු ඉතින් මම වාක්‍ය කියන්න හම්බුනේ. පොඩක් ඉන්න දැන්. හිස්තන කියන්න බෑ මොකද්ද කියලා. හරි හරි. කෑමට පෙර හිස්තනක් හිස්තනක් ඉතින් මොකක්ද? කෑමට පෙර හිස්තනක් බලන්න ඕනේ කෑම තියෙනවද කියලා හොඳින් අර නඩකින් අර කෑම දෙනවද කියලා බලන්න ඕනේ. පොඩක් ඉන්නකෝ කෑමට පෙර හිස්තැනක් හොඳින් හොඳින් හිස්තැනක් තේදිය යුතුය. රෙදි කෑමට පෙර රෙදි හොදන්න රෙදි හොදන්න ඕනේ නැත්නම් කෑම කාලා රෙදි හොදන්න අමාරුයි බඩ හිල වෙනවනේ. කන්න එතකොට බඩ ගිනියනවා රෙදි හොදන්න. නෑ නෑ මෝඩේ ඔය කියන්නේ ඒකද සෞඛ්‍ය ගැන කොහොමද ඉතින් උගන්වන්නේ? කෑමට පෙර හොඳින් හොදන්න ඕනේ අත් දෙක. අත කොහොමද හොදන්නේ? දෙකක් හොදන්නේ මොකෙහෙම මාට එකක් හොදගත්තා මද? හරි හරි ගමන්නේ හේතුව කියන්න. ඊළඟ සෞඛ්‍ය පාඩම. හරි. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ වැසිකිලි ඇතුලේ කවුරු ඉන්නවද කියලා. පොඩ්ඩක් හිතපන්කෝ දැන් මම. එකෙක් ඉන්නවනේ යන්න බෑනේ තට්ටු කරන්න ඕනේ. අපි එහෙදි අහනවා ඉන්නවද කියලා. හරි හරි ඒක කොහොමද කරන්න ඕනේ දැන් මේ? ඉස්තන කියන එක මම පොඩ්ඩක් ඉන්න වාක්‍ය කියන එක. හරි. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ වැසිකිලි යන්නම ඕනේද කියලා. නැතො බොරුවට ඕකේ කියලා වාඩි වෙලා ඉන්න වැඩක් නැහැ නේ. අන්තිමට කිසි දෙයක්ම නැහැ නේ දොරවාගෙන ඕකේ වාඩිලා මොනව කරන්නද? හදිසි කාරයක් ආවා. අපි වාඩිලා ඉන්නකොට පොඩ්ඩක් හිතපන්කො වාක්‍ය කියනකම් මම පොඩ්ඩක් ඉස්තන කියා ගන්න හම්බුනේ නැහැ. කිව්වේ නැද්ද? කිව්වේ නැහනේ. මේ කියන්නේ. වැසිකිලි යාමට පෙර ඉස්තනක් පැලඳිය යුතුය. ඔටුන්න. ඔටුන මොකටද බං ඔටුන පැලඳින්නේ වැසිකිලි ඇතුලේ? කාට රජකම් පෙන්වන්නද? ඒක හරි. පැලඳිය යුතුය. පැලඳිය යුතුය කියන්නේ දාගත යුතුය. දාගත යුතුය. වැසිකිලි යාමට පෙර ඉස්තනක් දාගත යුතුය. රීලෝඩ් එක. මොකදන හදිසි වාඩිලා ඉන්නකොට කෝල් එකක් ආවා. අම ක්‍රෙඩිට් නැත්තම් කෝල් එක කට් වෙනවනේ. වැරදි වැරදි දැන් නිකන් හිතන්න විස බීජ තියෙනවනේ වටේට. මොන? වැසිකිලියේ වටේට විස බීජ තියෙනවනේ ඒකින්ද සෙරප්පු දෙකක් දාගන්න ඕනේ. ආ වහන්න. ආ ඒක හරි ඒක හරි. ඊළඟ එක. හරි. වැසිකිලි යාමෙන් පසු ඔව් හිස්තැනක් සේදිය යුතුය. මොකද බා? කතා කරන්න බෑ ඒක නම් කියන්න බෑ. ඈ? ඒක නම් කියන්න බෑ. මේ අකෝ මේ සෙනගක් අත්තේ ඔක් කියන්න බෑ. මේ කොල්ල මේක සෞඛ්‍ය පාඩමක්. සෞඛ්‍යව නම් මොන සෞ විද්‍යාව උනත් මේ සෙනග ඉස්සර කටක් කරලා ඕක කියන්න පුළුවන්. මොකද කටක් කරලා කියන්නේ මේ වැසිකිලි යාමෙන් පසු ඉස්තනක් සේදිය යුතුය. මොකද මේ ඇඳුම් ගැලවෙනවා මේ ප්‍රශ්න වලට. මේක මේ ඕස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා අපි මොකද්ද දැන් මේ ඒක තේරෙන්නේ නැද්ද? සේදිය යුතුය. ඔව්. කටරම් බෑව. ඕනම පෙන්නන්න. මට කියන්න නම් බෑ පෙන්නන්න ඕන. වැසිකිලි යාමෙන් පසු ඉස්තනක් සේදිය යුතුය. මම පෙන්නන්න ඕන. මම පෙන්නපො. හැබැයි මගේ නම් පෙන්නන්න බෑ. එහෙනම් මම දෙවි වෙන්නද? මගේ වෙන්න අනිත් පැතරි. මෙහෙට. ඔන්න අනිත් පැතරි. හා. ඔන්න මම පෙන්නවා. මේ තියෙදි. මේ කොල්ලෝ. එන්න එපා උඹ සෞඛ්‍ය ගැන නම් කතා කරනවා උඹගේ කිසිම සෞඛ්‍යයක් නැහැ. දැන් මේ මේ බලනවා බඩ 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 දැන් මේ 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 පුදුම විදියට බඩ ඇවිල්ලානේ හොඳට උදේට හවසට ඇවිදිනවා ඔය සෞඛ්‍ය මේව කර පරිස්සම් කරගන්න නම් උදේ හවස ඇවිදාම බඩ බහලා යනවා ඇවිද්දට බඩ බහින්නේ නැහැ ඇවිද්දට බඩ බහින්නේ නැහැ බඩ බහින්නේ
කෝ ඇවිත්තාම බඩ වයින්නවා ඔය මම නෙමේ කියන්නේ ආචාර මහාචාර විශේෂඥ වෛද්‍යවරු කියන්නේ කවුරු කිව්වත් මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිත්තට බඩ වයින්නේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිත්තාම බඩ වයින්නේ නැහැ කියලා වයින්නේ නැහැ කියලා ඔප්පු කරපන් ඔන්න අපේ ගෙවල් පැත්තේ අපි පාරේ මේ කෙල්ලෙක් හිටියා කවුද කෙල්ලෙක් නම මේ 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 කාංචන 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 කියලා කෙල්ලෙක් හිටියා මේ පුබුදුමාවති හරිද අප්පා මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා පුදුම ඇවිදින්නක් ඇවිදිනවලු හ ඇවිද්ද කියන්නේ උදේට මුකුළු කර කර ඇවිද්දා හවසට ඉක්ක බින්ද බින්ද ඇවිද්දා හරිද මේ 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 මම හිනා වෙමි චිත්‍රිකක ඇවිද්දා ඇවිද්ද කියන්නේ ඇවිද්දපු විදියට මං හිතුවා ඕකගේ බඩ නැතර නැමෙති ඒක වෙලා පොත්තට හේදිලා ඇයි කියේ දැන් මොකද වෙලා තියෙන කෙල්ලට අන්න ඒකේ බඩ එනවා ආ එතකොට අර ඇවිද්ද කොල්ලා කොල්ලට බඩ යනවා හරි 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 බයිතින් ඕවා දිහා බල බල හිටියා මිසක් ඕවා දිහා බල බල ඉඳලා දරුව හරියන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න ඕනේ. ලස්සන කරගන්න ඕනේ. අපේ සිංහල භාෂාවේ තියෙන වචන අර මොනවද ආදර්ශ පාට. ප්‍රස්තා පිළිණු මේවා අරගෙන හදාගන්න ඕන රුවන් වැකි. අප්පෝ රුවන් වැකි මං හදලා තියෙනවනේ. ඔබ හදලා තියෙන රුවන් වැකි මං කියන්නේ උත්සාහවන්තයා ජයගනි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඔන්න ඔය වගේ අප්පෝ ඔය වගේම මං හදලා තියෙනවා. දෙවිදෙන සියල්ල රත්තරන් නොවේ. අප්පෝ ඔය වගේම එකක් මං හදුවා. හැදුවා හැදුවා කියන්නේ මම මේ පෞලියේ නිවාඩුවට ගියානේ මාමලා ගෙදර. ඉතින් මාමලා ගෙදර ගියා මල්වානි. ආ අනේ මාම කාලෙකින් මාව දැක්කේ. ඔව් මාම මා වත්තේ වැඩ කර කර හිටියේ. මල්වානි මල්වානි මේ වත්තේ වැඩ කර කර හිටියේ. රඹුටන් වත්තේ. අප්පා රඹුටන් කියන්නේ ගෙඩි ගෙඩි තොම්බ ගෙඩි හැදිලා තිබ රතු පාට. ආ මාම වත්තේ වැඩ කර ඉන්නකම මම ගියා. මාම මාව දැක්කම මේව කළ බදාගත්තා. ඔව් අහුන්නේ. ඒ ඒ හවුන්නේ මාම උසයි අද්දක උඩින් ගියා මාමා අනේ පුතේ උඹට දෙන්න දෙයක් නැහැ ඉඳපන් කියලා සරම කෑමට ගහගත්ත දෙකට නමලා ගැට ගහගත්තා ටක් ගාලා නැග්ගම මේ රඹුටන් ගාන මේම මේ වලු කඩ කඩ දානවා රඹුටන් වලු කඩ කඩ දානවා මට ඒ වෙලාවේ දුකක් ඇතුණා මගේ මාව ගැන හරිද එහෙම දුකක් ඇති වෙලාද මේ රුවන් වැකිය හැදුවේ මට ලොකු හැඟීමක් ඇතුණා මාව ගැන ඒ හැඟීමෙන්ද මේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ එකක් හැදුවේ ඒ වගේ එකක් ඒ වෙලාවේ තමයි හැදුවේ උඩ බලාගෙන මාමදියා බලාගෙන මං හැදුවේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ එකක් මොකද්ද උඹ හැදුවේ එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියන්නේ